හැම අවුරුද්දකටම පසු කාලීනව අපි දකින දෙයක් තමයි පාචන තත්ත්වයන් වැඩිවීම. දැන් මේ දවස්වල ඇත්තටම උණ සන්නිපාතයේ තියෙන රෝගිනුත් කීප දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් උණ සන්නිපාතයේ පාචනය අතිසාරය වගේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න ඉඩකඩ ඉතාමත් වැඩි. මොකද අපේ දරුවෝ දකින දකින තැනින් කෑම බීම ගන්නවා. ඊට අමතරව අපේ රටේ දැන් අපි නෑදෑ ගෙවල් වල යනවා, ඇවිදින්න යනවා, දුර ගමන් යනවා, විනෝද ගමන් යනවා මේ දවස්වල. නිවාඩු නිසා ඒ යද්දී කඩවල් වල ආරක්ෂාවක් නැතුව සෞඛ්‍ය සම්පන්න නැතුව ආහාර විකුණන්න තිබුණොත් ඒවා ආහාරයට ගන්න දරුව හැම අවුරුද්දකම වගේ අවුරුද්දට විතරක් නෙමෙයි නත්තරට හරි ඒ වගේ නිවාඩු කාලයට පසු කාලීනව රෝහල් ගත වෙනවා පාචන තත්ත්වයන් නිසා. දැන් මේ දවස්වල අපි ප්‍රවේශම් වෙන්න පාචනය උණුසන් නිපාතය වගේ තත්ත්වයන් ආපෞසරයක් පැතිරලා යන්න පුළුවන්. පාචනයේදී රෝග ලක්ෂණ විදිහට අපි දකින්නේ උණ වමනය, බඩේලිය යාම්. සමහරක් වෙලාවට මේ බඩේලිය වතුර වගේ යන්න පුළුවන්. සමහරක් වෙලාවට රුධිර යන්න පුළුවන්, සෙම යන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී මේක අතිසාරය වෙන්නත් පුළුවන්. මේ දවස්වල මැස්සන්ගේ වර්ධනයකුත් අපේ රටේ දකින්නවා. මැස්සන් නිසාත් පාචනය අතිසාරය උණුසන් නිපාතය වගේ රෝග බෝ වෙන්න පුළුවන්. පිරිසිදුවට ආහාර ගත්තේ නැත්නම්, පිරිසිදුවට ජලය පානය කරේ නැත්නම් මේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උණුසන් නිපාතය ගැන දැනගත යුතුයි. රෝගීන් කීප දෙනෙක් හමු වෙලා තියෙනවා. මෙතනදි රෝග ලක්ෂණ විදිහට කාලයක් පවතින උණ, ඊට අමතරව බඩරිදිල්ල, සමහරක් වෙලාවට බඩේලිය යනවා, සමහරක් වෙලාවට වමන යනවා. ඉතින් කාලයක් උණ තියෙනවා, අපිට රෝගේ හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මේක උණුසන් නිපාතය වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක අඳුනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාර ටික හරියට කරන්න ඕනේ. ඒ නිසා අපි දැනුවත් වෙන්න, රෝග ගැන දැනුවත් වෙනවා වගේම රෝගය වළක්වා ගැනීම තමයි වැදගත්. රෝගයක් හැදිලා රෝහල් ගත වෙනට වැඩිය අපිට රෝගය වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඒ නිසා මේ දිනවලදී පුළුවන් තරම් පිරිසිදු ආහාර සහ පිරිසිදු ජලය අපේ දරුවන්ට විශේෂයෙන් ලබා දෙන්න. ඉතින් ඒ මගින් මම හිතනවා අවම කරගන්න පුළුවන් මේ වගේ තත්ත්වයන්. ඊටත් අමතරව මැස්සන් බෝ වෙන තැන් තියෙනවා නම් ඒවත් අවම කරගන්න. මොකද හැමතැනම මේ තෙල් කෑම නිසා මැස්සෝ බෝ වෙලා තියෙනවා. ඉතින් මේ දැනුවත් වීම මම හිතන ඉතාමත් වැදගත්. රෝහල් ගත වෙනවට වැඩිය රෝහල් ගත වෙන්න හේතු වෙන රෝග කාරකයන් අවම කරගෙන රෝගය අවම කරගන්න පුළුවන් නම් මම හිතනවා මේ අවුරුද්ද සුභ වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මම හිතන්නේ අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි